91.9 ජාති ගුවන් විදුලි ජාතික නාලිකාව විදුල ළමා ගුවන් විදුලි අධ්‍යාපන සේවා වැඩසටහන් සමගයි ඔබ මේ එකතුව සිටින්නේ. දුවනින පුතුණෙනි, සතියේ සෑම දිනකදීම ප්‍රචාරය කරන අධ්‍යාපන සේවා වැඩසටහන් පෙළ මතක තබා ගන්න නිවසේ සිට ඔබට ශ්‍රවණය කරමින් අධ්‍යාපනය ලබා දෙන්නට ගුවන් විදුලියේ දශක ගණනාවක් තිස්සා ගන්නා මෙහෙවර. මේ ආරාධනය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ජනසන්නිවේදනයේ හදාරන දූපුතුන්ටයි. දැන් 3:30. සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සමාජ හිතකාමී මාධ්‍ය භාවිතයකට කැපවෙන්නට පෙළ ගැසෙන දැයි දූ දරුවන්ට අධ්‍යාපන සේවයෙන් සාමාන්‍ය පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය කරුණු සාකච්ඡා කරන්නේ කොළඹ අධ්‍යාපන කලාපයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ විෂය පිළිබඳ ගුරු උපදේශක ඒ නානායක්කාර මහතා. අයිබෝවන් පුතේ. අයිබෝවන් සර්. අපි වාචික සන්නිවේදනය කොටසයි අවසන් කළේ. අපි අද අවාචික සන්නිවේදන ස්වරූපයන් පිළිබඳව කතා කරමු. අවාචික සන්නිවේදනය කියන්නේ මොකද්ද මතක තියෙනවා නම්? අවාචික සන්නිවේදනය කියන්නේ මේ වචන භාවිත කරන්නේ නැති සන්නිවේදනයනේ. බොහොම හොඳයි. අපේ අතීත මුතුන් මිත්තෝ ආරම්භ කළේ භාෂාවක් නැතිව. භාෂාව භාවිත කරේම නැහැ. අකුරු පාවිච්චි කරේ නැහැ. එතකොට අපි අදහස් හුවමාරු කරගත්තේ නැද්ද? හැඟීම් හුවමාරු කරගත්තේ නැද්ද ඒ කාලේ? අපි අදහස් හැඟීම් හුවමාරු කරගත්තේ භාෂාවක් නැතුව. පුද්ගලයෙකුට ඇති කුසගින්න, පිපාසය, ආදරය, තරහ වගේ දේවල් සමහරලාට මුහුණේ ඉරියව් මගින්, එහෙම නැත්නම් අංග චලනයෙන් මගින් තමයි මුල් කාලේ ප්‍රකාශ කරලා තියෙන්නේ. දඩයන් කිරීමේදී සමහර වෙලාවට ඔවුන් මුහුණ දෙන බියකරු අවස්ථා රංගනය නැත්තම් අපි එකට කියනවා අභිනය මගින් ඉදිරිපත් කරා. මේකට හොඳ උදාහරණයක් තමයි ඔය ගිනි මෙල රංගනය කියන කාරණය. මිනිස්සාගේ ආදි මානවයා පිළිබඳ අධ්‍යයනය කරනකොට ඔවුන් උදේ සතෙක් මරාගෙන අනුභව කරාට හවස සත්තු මරන්න යන්නේ නැහැ. ඉතිරි කරපු කොටස් සමහර වෙලාවට ගිනි මෙලයක දාලා රත්නේ පුච්චලා කමින් තමයි ජීවිකාව ගත කරේ. මේ හවස්වරුවේ සමහරලාට ගිනි දල්වන අවස්ථාවේ ගිනි මැලේ වටා රංගනය කරමින් ඔවුන් උදෑසන ඔවුන් මුණ දුන්න අද්දකින් සමහරලාට මේ අවස්ථාවේ හවස් වෙනකොට අනිත් අය ඉදිරියේ රංග දක්වලා පෙන්නනවා. ඒකෙන් තමයි අපේ මුල්ම සන්නිවේදන පාඩම නැත්තම් පන්ති කාමරයක ඉගෙනුම් කාර්යය වගේ කාර්යයක් සිදු වුණේ. සමහරලාට පස්සේ කාලෙක මේවා අල්ටමීරා, ලැස්කෝ වගේ ගුහා චිත්‍ර අධ්‍යයනය කරලා බැලුවම ඒගොල්ලෝ මේවා වචන භාවිත කරන්නේ නැතුව ඇඳපු චිත්‍රත් අපට හම්බ වෙනවා. අවාචික සංවේදනයේදී ක්‍රම කිහිපයක් භාවිත කරනවා පුතේ. ඒ තමයි සංඥා, සංකේත සහ විවිධ හඬ යොදා ගැනීම. අප්පුඩි ගැහිම, හිස වැනීම, මුහුණේ ඉරියව් වැනි ශාරීරික හැසිරීම් උපයෝග කරගෙන විවිධ අදහස් ප්‍රකාශ කරනවා. මේවා කාය භාෂාව කියලාත් කියනවා. බඩි ලැන්ග්වේජ් කියලා කියනවා. සමහර වෙලාවට ශාරීරික භාෂාව කියලා හඳුන්වන්නේත් මේකම තමයි. දැන් බලන්න අපි කතා කරන භාෂාව නොදන්න කෙනෙක් සමග අපිට කතා බහ කරන්න සිදු වුණොත් අපි දන්නේ නැහැ ඒ භාෂාව. එතකොට අපි ඔහුගේ මුහුණේ චලනය, ඉරියව්, එහෙම නැත්නම් අංග චලන, ඔවුන්ගේ අභිනය, ඔවුන්ගේ කාය භාෂාව යොදාගෙන තමයි සංවේදනය කරන්නේ. එයා කරන දේවල් දිහා බලාගෙන ඉඳලා තමයි අපි සමහරලාට ඔහු කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි ඉගෙන ගන්නේ. එහෙම වෘත්තීන් කීපයක් අපිට සමහරලාට දකින්න ලැබෙනවා මාවතේ ගමන් කරනකොට. මට මතක් වෙනවා අපි බස් රථවල ගමන් කරනකොට රියදුරු මහතා, කොන්දොස්තර මහතා අතේ ඇඟිලි වලින් කොයිතරම් පණිවිඩ අපිට කියනවාද. සමහරවිට අපි බස් එක යනකොට ටටා, බයි, හයි කියන දේවල් නෙමෙයි, ආයුබෝවන් කියන දේවල් වුණත් ඈත ඉඳලා අතවනලා අපේ සුහදතාව ප්‍රකාශ කරන ආකාරය. දැන් බලන්න මාර්ගයේ හසුරවන පොලිස් නිලධාරියා, ක්‍රීඩා විනිසුරුවරුන් ඔවුන් තනිකරම අවාචික සංවේදනයේ තමයි යෙදෙන්නේ. අපේ සාම්ප්‍රදායික සමාජයේ හූව, බෙරහඬ, ගන්ටාරනාදය, කොඩි වර්ග වගේ දේවලුත් ගුහා චිත්‍ර, ජන රූප, ජන නැටුම්, පූජා ක්‍රම වගේ දේවලුනුත්
අවාචිකව විවිධ අදහස් සංනිවේදනය කරගෙන තියෙනවා. දැන් බලන්න බුලත් ගැන හිතලා මඟුලට අව මඟුලට ගොයන් කයියකට ආරාධනාවක් කරනකොට ඒ වගේ භාවිතය වෙනස් වෙන හැටි. ඉතින් ඒ තුරුණිත් විවිධ අදහස් අවාචිකව සංනිවේදනය කරනවානේ. පුතේ ඔයා අව මඟුල් උත්සවයකට සම්බන්ධ නැතනම් මල ගෙදරකට ගිහිල්ලා ඇති. බලන්න ඒකේ බුලත්කොළ මොන පැත්තටද හරවලා තියෙන්නේ? බුලත්කොළේ කණ පිට හරවලානේ. හරියටම හරි. ඒකෙන් අදහස් කරනවා ඒ ගෙදර කිසියම් අපිට පිළිගැනීමට නොහැකි ආකාරය දෙයක් සිද්ධ වෙලා කියලා. මල ගෙදර හඳුන්වන්න තමයි මේ බුලත්කොළේ අනිත් පැත්ත හරවලා තියෙන්නේ. අවාචික සංනිවේදනය මේ ඉතා ප්‍රබල මාධ්‍යයක් කියලා දැන් නම් තේරෙනවා. මේව කොහොමද සමාජය තුළ ක්‍රියාත්මක වෙන්නේ? ඔව්, අවාචික සංනිවේදනය අපි කතා කරන්න පුළුවන් සාධක තුනක් යටතේ. ඒ තමයි සමාජීය සාධක, පාරිසරික සාධක සහ ශාරීරික සාධක කියලා කියන්නේ. දැන් පළවෙනි කාරණේ අපි ගත්තොත් සමාජීය සාධක. සමාජීය සාධක කියලා කියන්නේ පුද්ගලෙක් තවත් පුද්ගලෙක් සමග කතා බහ කරද්දී ඔවුන් අතර පවතින දුර නැතිනම් අවකාශය අනුව තමයි මේ සමාජීය සාධක වර්ග කරලා තියෙන්නේ. බලන්න පුද්ගල අවකාශය කියන්නේ සංවේදනයට සහභාගී වෙන පුද්ගලයන් අතර පවතින දුර. සහෝදර සහෝදරයෝ, අඹු සැමියන්, අම්මා තාත්තා, දරුවෝ අතර කතා බහ කරන දුර ප්‍රමාණය ඉතා සමීපයි. අපි ඒකට කියනවා සහෘද අවකාශය කියලා. දැන් සමහර විට ගොඩාක් හිතවත් වුණාම අපේ හොඳ සහෘදෙක් කරට අත දාලා උනත් ඉන්න පුළුවන්. අතට අත දීලා අයින් වෙනවට වැඩිය කරට දාලා ලං වෙන අයගේ අඹ යාළුවන්ගේ සමහරලාට මේ සහෘද ගතියක් දක්නට ලැබෙනවා. නමුත් අපි හඳුන්වන්නේ පවුලේ සමාජිකව අතර ඥාතිත්වයේ හිතවත්කම වගේ දේවල් පෙන්වන්න මේ සහෘද අවකාශයේ ඉන්නවා කියලා. ඒ වගේම තව තියෙනවා පෞද්ගලික අවකාශය, සමාජීය අවකාශය, පොදු අවකාශය වගේ දේවල්. ඒවා විවිධ අවස්ථාවලදී විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. අපි ශාරීරික සාධක මුල ඉඳලා ආපහු හදාගමු. මම ආපහු පොඩ්ඩක් මතක් කරන්නයි ගැන. ශාරීරික සාධක ශරීරය ආශ්‍රිතව සිදු කරන නිර්වාචික සංනිවේදන ක්‍රම තමයි මේකට අයත් වෙන්නේ. අවාචික සංනිවේදනයේ ඉතා වැදගත් ස්ථානයක් දේහයට, එහෙම නැත්නම් බොඩි ලැංග්වේජ් කියලා අපි විශේෂයෙන් කියනවා මේකට. දේහය ඇසුරින් සිරුරේ විවිධ අංග වලින් සිදු කරන සංනිවේදනය තමයි කාය භාෂාව කියලා කියන්නේ. ඒතකොට ශාරීරික සාධක විශේෂයෙන්ම මේ හරහා තමයි එකතු වෙන්නේ. තමා විසින්ම පාලනය කරගන්න පුළුවන් දේවල්, හසුරුවා ගන්න පුළුවන් දේවල් තමයි අවාචික සංනිවේදනයේදී ශාරීරික සාධක කියලා හඳුන්වන්නේ. දැන් බලන්න අභිනය, ඉරියව්, ඇස්වල හැසිරීම, ඇඳුම් පැළඳුම්, ගන්ධය මුහුණේ පිළිබිඹුව, හඬ කටහඬ වගේම ස්පර්ශයත් මේ ශාරීරික සාධක වලට අයිති. දැන් අපේ යම් යම් අදහස් ඉංගී ඉරියව් මගින් අපි කියනවා. ආදරය බොහෝ විට ප්‍රකාශ කරන්නේ ඉරියව්, ඇස්වල හැසිරීමනුත් ප්‍රකාශ කරනවා. දැන් බලන්න දුවේ පුතේ ඔයාලා උදේට කිරි කොක්ක වගේ ලෑස් වෙලා යනකොට ඔබ පාසල් ශිෂ්‍යයින් ලෙස අපි හඳුනගන්නේ මොකක් නිසාද? අපේ ඇඳුම් වලින්නේ. හරියටම හරි. අපිට පොලිස් නිලධාරියෙක් හඳුනගන්නත් පුළුවන් වෙන්නේ ඇඳුම් වලින්. නර්ස් නෝන කෙනෙක් පාර ගියොත් ඇඳුමෙන්නේ. අන්න මේ වගේ අපිට ඇඳුම් පැළඳුම් වලින් අපිට පුළුවන් අපේ තත්ත්වය තරාතිරම කියන්න. සමහරලාට ගන්ධයත් මේ වගේමයි. දැන් බලන්න සමහර අය ගන්ධය තුලින් විවිධ දේවල් ප්‍රකාශ කරන්න උත්සාහ කරනවා. හොඳ පර්ෆියුම් පාවිච්චි කරනවා. සමහරලාට සෙන්ට් වර්ග, සුවඳ විලවුන් වර්ග භාවිත කරමින් යනවත් බලන්න. ඒකත් එක්තරා සංනිවේදන ක්‍රමයක්. ඊළඟට තවත් ශාරීරික සාධකයක් තමයි මුහුණේ පිළිබිඹුව. මුහුණේ පිළිබිඹුවේ, ඒ කියන්නේ මුහුණේ ඔබේ මුහුණ සිතේ කැඩපත කියලායි අපි හඳුනාගන්නේ. හිත ඇතුලේ කැළඹීමක්, දුකක්, කරදරයක් තියෙනකොට ඒක වළක්වන්න හරි අමාරුයි. මුහුණෙන් ඒක පේන්න පටන් ගන්නවා. සමහරලාට දුකින් ඉන්න වෙලාවක මුහුණේ දුක පේනවා. සතුටින් ඉන්න වෙලාවක සතුට පේනවා. සමහරලාට හිටපු ගමන් අපේ අම්මලා තාත්තලා අපෙන් අහන්නේ අද මොකද ඔයා හරි සතුටින් කියලා. ඒ වගේම ඒක අනිත් පැත්තත් අහනවා. අද මොකද ඔයා 18 අරගෙන 100 දීලා වගේ කියලා කියන්නේ ඔය මුහුණේ පිළිමිව දිහා බලලා සිත ඇතුලේ කිසියම් කැළඹීමක මගේ දුව පුතා ඇති කියලා හිතලා තමයි. සතුටින් ඉන්නකොටත් ඒවා අම්මලාට තාත්තලාට පේනවා. සමහරලාට ඔබ බය වුණු වෙලාවක ඔබේ කටහඬ වෙනස් වෙන්න පුළුවන්. තරහ ගියාම වේගෙන් කතා කරන ඔබ දුක හිතුනම කතා කරන විදිය ඊට වැඩිය වෙනස්.
බලන්න මේකෙන් ඔබේ අවාචික සංවේදනය හෙළිවෙන හැටි. මේ විදිහට ස්පර්ශය හරහා අපි සංවේදනය කරන ආකාරය දැකලා තියෙනවා. අපිට උදේ අම්මට තාත්තට වැඳලා යනකොට, පාසල් යනකොට අපේ දුවලා පුතාලා අම්මලා තාත්තලා හිස අත ගන්නවා. ගිහිල්ලා එන්න කියනවා. ලං කර ගන්නවා. සමහර වෙලාවට මුහුණ සිප ගන්න අවස්ථාවක් තියෙන පුළුවන්. ඊට කලින් දවසේ තරහ වෙලා තියෙන වෙලාවක ඔය කිසිවක් උදේට දක්නට ලැබේද? බලන්න අම්මා ස්පර්ශය හරහා සංනිවේදනය කරන විදිහ. ආදරය, කරුණාව, දයාව මේ හැම එකක්ම මේ විදිහට සංනිවේදනය වෙනවා. සමාජීය සාධක කියලා කියන්නේ පුතේ පුද්ගලයන්ගේ හැසිරීම අනුව ඉස්මතු වන සංවේදනාර්ථ තුලින් හෙළිවෙන දෙයක්. විශේෂයෙන් පුද්ගලයන් අතර පවතින සමීප බව, පුද්ගලයන් අතර පවතින අවකාශය දුර ප්‍රමාණය අනුව ඉස්මතු වන අවාචික සංවේදනාර්ථ තමයි මේකට අයිති වෙන්නේ. සංවේදනයේ දෙන්නන් අතර පවතින භෞතික අවකාශයේ සංවේදයට බලපාන ආකාර හතරක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි සුහද, එහෙම නැත්නම් සහෘද අවකාශය, පෞද්ගලික අවකාශය, සමාජීය අවකාශය සහ මහජන අවකාශය කියලා කියන්නේ. ඔය මව්පිය, දූ දරුවන්, සමීප හිතවතුන්, ඥාතීන්, පෙම්වතුන්, පෙම්වතියන් සංවේදනයේ යෙදෙනකොට එකිනෙකා අතරේ මේ පරතරය වැඩිපුරම දකින්න පුළුවන්. ආදරය, ප්‍රේමය වගේ මනෝභාවයන් තමයි මේ හරහා සංවේදනය කරන්නේ. පෞද්ගලික අවකාශයේ ඒ ඉස්සරලා කියපු අය විසින්ම යම් පෞද්ගලික කතා බහකදී මේ වගේ පරතරයක් ඇති කර ගන්නවා. සමාජීය අවකාශය වෘත්තීමේ අවස්ථාවන් වලදී එකිනෙකා අතර අදහස් උමාරු කරගන්නේ සමාජීය පරතරයකදී. මහජන අවකාශය කියලා කියන්නේ පොදු සංනිවේදන අවස්ථාවන් වල මේ වගේ පරතරයක් තියා ගන්නවා. උස්සඳින් කතා කිරීමට, අතිශෝක්තණෙන් අංග චලනය කිරීමට මේ වගේ වෙලාවක සමහරලාට සිදු වෙනවා. දැන් බලන්න ඔයාගේ පන්ති කාමරයේ ගුරුවරයා උගන්වන වෙලාවට, දේශනයක් කරන වෙලාවට ඒගොල්ලෝ අර සාමාන්‍ය ස්වරූපයට වැඩි උස්සඳින් කතා කරනවා. එහෙට මෙහෙට ඇදෙනවා, අතපය විහිදෙනවා. මේකට යම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. මම මේකේ මීටර සෙන්ටිමීටර ගාන මේ දුවලා පුතාලට සඳහන් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ පිළිබඳව මම හිතන වැඩි තොරතුරු පොතෙන් බලා ගන්නත් පුළුවන්. අපි නමුත් දැනගන්න ඕන අපේ ප්‍රධාන සාධක තුනක් යටතේ අපි කතා කරනවා කියලා. ඒ තමයි ශාරීරික සාධක, දෙවෙනි එක සමාජීය සාධක, අපි තව එකක් කතා කරන්න ඕන පාරිසරික සාධක. පාරිසරික සාධක කියලා කියන්නේ අපි ජීවත් වෙන, හැසිරෙන, කටයුතු කරන ස්ථානයේ පවතින භෞතික පරිසරයේ පවතින ස්වභාවය අනුව ඉස්මතු වන සංවේදනාර්ථ. ඒ කියන්නේ පාරිසරික සාධක සංවේදන ක්‍රියාවලිය සඳහා බලපාන ආකාරයයි මේක යටතේ අපි කතා කරන්නේ. උදාහරණයක් බලන්න, කාර්යාලයේ ප්‍රධානී ඉතා විශාල මේසයක්, කැරකෙන රෝද පුටු, බිමට අලංකාර බුමු තුරුණු පාවිච්චි කරනවා. ඒ ප්‍රධානියාගේ බල අධිකාරියේ පෞරුෂය එතුලින් ඉස්මතු වෙනවා. ඒ වගේම අපේ නිවසේ, කාර්යාලයේ කුමන ස්ථානයක් වුණත් එම් පරිසරයේ අපේ අනුව අපේ පෞරුෂයේ තත්ත්වය මැනෙනවා. ඉස්කෝලේක විදුහල්පතිතුමා, ප්‍රධාන ආචාර්යතුමාගේ කාමරය ඉතා විශාල එකක්. නමුත් නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ හෝ පිටරියගේ කාමරය ටිකක් ඊට වැඩිය කුඩයි. බලන්නේ බල අධිකාරය, ඔහුගේ කාමරයේ තියෙන ස්වභාවය. විදුහල්පතිතුමාගේ මේසයට වැඩිය පන්ති කාමරයේ ගුරුවරයාගේ මේසය කුඩයි. ඊටත් වැඩිය කුඩයි ශිෂ්‍යයාගේ මේසය. බලන්න එතනින් ඔයාලට වටහා ගන්න පුළුවන් එක් එක් අයගේ බල අධිකාරයේ පෞරුෂය කොයි වගේද වෙනස් වෙන්නේ කියලා. ඒ හින්දා සමහර වෙලාවට අපේ පුද්ගලයන් ගෙවල් දොරවල් සැලසුම් කරනකොට, ගෘහ නිර්මාණ අලංකරණ පවත්ව ගන්නකොට සුහදශීලී මිත්‍රශීලී පරිසරයක් සකස් කිරීමට කටයුතු කරනවා. ඒක ඉතා වැදගත් කාරණයක්. අවාචික සංනිවේදනයේත් අර ඉස්සෙල්ලා කිව්වා වගේම නිපුණතා තියෙනවා. ඒවා සංවර්ධනය කරගන්න තමයි සමහර වෙලාවට අපි ඔය නිවසේ කැඩපති ඉදිරියේ කතා පවත්වනවා, කතිකාව විවාද වැඩසටහනට සහභාගී වෙනවා ඒ කතන සංවේදනයේ සඳහා. ඉතින් කැඩපති ඉදිරියේ මේ රඟ දක්වලා බලනකොට අපිට අපේ අවාචික සංවේදන ස්වරූපයන් හඳුනා ගන්නට පුළුවන්. ඊළඟ සංවේදන ස්වරූපය මොකද පුතේ? ලිඛිත සංවේදනය. ලිඛිත සංවේදනය කියලා කියන්නේ අපේ භාෂාවේ දෘශ්‍ය ස්වරූපය. වාචික සංවේදනයේදී අපි කතා කරන ද රඳවා තබා ගන්නේ නැහැ. නමුත් ලිඛිත සංවේදනයේදී භාෂාවේ රූපමය ස්වභාවය නිසා අපිට පුළුවන් අකුරු ලියලා ඒවා ස්ථීරව රඳවා තබා ගන්නට. එහෙනම් ලිඛිත සංවේදනය
ඉතා වැදගත් කාර්යයක් සිදු කරනවා වාචික සංනිවේදනයට වඩා කියලා වෙලාවකට මට හිතෙනවා. භාෂාවයි ලේඛනයයි සලකා බලනකොට භාෂාව උපදින්නේ වාචික සංනිවේදන පදනම් කරගෙන, ඒත් ලිවීම ආරම්භ කළ පසු ඒක වෙන්ව සංවර්ධනය වන්නට පටන් ගන්නවා. මුලින්ම වාචික සංනිවේදනය තමයි අපි හඳුනාගන්නේ. දැන් සිංහල හෝ දෙමළ හෝ භාෂාවල පවත්න ලක්ෂණයක් තමයි වාචික භාෂාවට වඩා වෙනස් ලෙස ලිඛිත භාෂාව පටන් ගන්නා බව. භාෂාවේ රූප දෙකක්. ඒ කියන්නේ වාචික හා ලිඛිත. භාෂා ද්විරූපතාව කියලා කියන්නේ මෙන්න මේ තත්වයට. උදාහරණයක්. ලිඛිත සංවේදනයට උදාහරණ මට කියන්න පුළුවන්ද පුතේ? ලිපි, වාර්තා, ජීවදත්ත පත්‍රිකා වගේ ඒවා. දැන් ලිපි කිව්වහම සමහර විට රාජකාරී ලිපි, පෞද්ගලික ලිපි තියෙනවා. සිංහලවලදී මේවා කොහොමද ලියන්නේ කියලා අහනවා වගේම වාර්තා ගැන, ජීවදත්ත පත්‍රිකාවක් කොහොමද සකස් කරන්න එකක් ගැන වුණත් සංනිවේදනයෙන් අපිට අහන්නට ඉඩ තියෙනවා. ඇත්තටම වාචික භාෂාවට වඩා ලිඛිත භාෂාව විධිමත්. දුවේපිතේ ලිඛිත භාෂාවේ ව්‍යාකරණ තියෙනවා, අක්ෂර වින්‍යාස තියෙනවා, අකුරු වලට හැඩයක් තියෙනවා, විරාම ලක්ෂණ යොදා ගන්නවා. ලිවීමේදී වචන ඈත් කරලා ලියන්නේ, එක් වාක්‍යයක් තවත් වාක්‍යයකින් වෙන් කර දක්වන්න ඕන, එක් ඡේදයක් තවත් ඡේදයකින් වෙන් කරන්න ඕන. මෙන්න මේ වගේ ලිඛිත භාෂාවට විධිමත් බවක් තියෙනවා. සමහර ලේඛන සඳහා සම්මත ආකෘති තියෙනවා, ඒවා අනුගමනය කරන්න ඕන. දැන් ආරාධනා පත්‍රයක් ලියන විදිහට නෙමෙයි අත්පත්‍රිකාවක් සකස් කරන්නේ. ගුවන්විදුලි පිටපතක් ලියන විදිහට නෙමෙයි චිත්‍රපට පිටපතක් ලියන්නේ. මේ වගේ විවිධ දේවල් සඳහා මේ සම්මත ආකෘති තියෙනවා, ඒවා අනුගමනය කරන්න ඕන. සර්, අපි ඵලදායී ලේඛනය ගැනත් කතා කරමුකෝ. ඔව්, ඵලදායී ලේඛනයක් කියලා කියන්නේ ඇත්තටම අපි සංවේදකයා ඉදිරිපත් කරන දේ ග්‍රාහකයාට ඵලදායීව යොදා ගන්න පුළුවන් කියන එක. ඵලදායී ලේඛනයක ලක්ෂණ තේරුම් ගත්තොත් මං හිතනවා දුවේ පුතේ වඩා හොඳයි කියලා. අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් නිර්වෝල් බව හා පැහැදිලි බව තමයි පළවෙනි කාරණය ඵලදායී ලේඛනයක. දෙවෙනි කාරණය ලේඛනයකට උචිත ආකෘති හා නිර්මාණශීලී බව. තුන්වෙනි කාරණය සම්මත ව්‍යාකරණ විදි භාවිතය. නිර්වෝල් බව හා පැහැදිලි කියලා කියන්නේ ඕනම ලේඛනයක ඵලදායීතාව රඳා පවතින්නේ මෙන්න මේ නිර්වෝල් සහ පැහැදිලි බව මත. ඉස්සල මං අර පැහැදිලි කරා වගේ සමහර ලේඛන සඳහා සැලසුම් සඳහා අනන්‍යතාවක් තියෙනවා. රාජකාරී ලිපි කිව්වහම, පෞද්ගලික ලිපි කිව්වහම ඒකට නිශ්චිත ආකෘතියක් තියෙනවා. ආකෘති පත්‍රයක උනත් එහෙමයි. වාර්තාවක්, විද්‍යුත් පැල, මේ හැම එකටම වෙනස්කම් එකිනෙක දක්න ලැබෙනවා. මේ වගේ නිර්මාණශීලීව ලෝකිනට යොදා ගන්නවා. ඒතොර සම්මත ව්‍යාකරණ විදි භාවිත කරන්නට ඕන. ලේඛනයේදී භාෂාව නිවැරදිවම යොදා ගන්න ඕන. සාහිත්‍යමය ලේඛනවලදී භාෂාව සෞන්දර්යාත්මක හා නිර්මාණශීලීව යොදාගත්තට රාජකාරී ලිපිවලදී වගේම රාජකාරී වලත් ශාස්ත්‍රීය බවස්සාවක් තියෙන්න පුළුවන්. නමුත් පෞද්ගලික ලිපියක එහෙම නැහැ. දැන් අර කලින් කතාව කරා වගේ පුවත්පතක, ගුවන්විදුලික රූපවාහිනියක වැඩසටහන ඉදිරිපත් කරනකොට ව්‍යාකරණ, සම්මත ව්‍යාකරණ ඉදිරිපත් කරන්න පුළුවන් දේ හැටියෙම කියලා ප්‍රශ්නයක් එනවා. පොදු බස් වහරක් අපිට භාවිත කරන්නට සිදු වෙනවා. සර්, මේ ලේඛන නිපුණතා ගැනත් ටිකක් කතා කරමුකෝ. ලේඛනය පිළිබඳ නිපුණතාවක් එහෙම නැත්නම් ලේඛන පරිචයක් ලබා ගන්නකොට කෙරෙනකොට සෑහෙන කාලයක් ගත වෙනවා. දිගින් දිගටම ලිවීමෙන් තමයි ලේඛන නිපුණතාවක් ඇති වෙන්නේ. දැන් පොත්පත් කියවීම අත්‍යවශ්‍ය කාරණයක් මේකට. එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය රාජකාරී ලිපි ලිවීම, වාර්තා ලිවීම, ජීවදත්ත පත්‍රිකා සැකසීම වැනි ලේඛන සකස් කර ගැනීමට අපට සිද්ධ වෙනවා. ඒ නිසා විවිධ කරුණු යටතේ ලියවුණු ලිපි අධ්‍යයනය කිරීම, ඒ වගේ ලිපි ලිවීම මගින් ස්වකීය ලේඛන කුසලතා වර්ධනය කරගන්න පුළුවන්. පාසලේ නම් සමිති සමාගම්වල වාර්තා ලියන එක, පාසලේ ප්‍රවෘත්ති පුවත්පත්වලට ලියා යවීම, බිත්ති පුවත්පත්වලට ලේඛන සැපයීම, කවි ඉදිරිපත් කිරීම වගේ දේවල් මගින් අපේ ලේඛන නිපුණතා වර්ධනය කරගන්න පුළුවන්. සර්, මේ දෘශ්‍ය සංනිවේදනය කියන්නේ මොකක්ද? ඔව්, ඊළඟ සංනිවේදන ස්වરૂපය තමයි දෘශ්‍ය සංනිවේදනය කියන්නේ. දෘශ්‍ය සංනිවේදනය කියන්නේ අපිට ඇත්තටම කියනවා නම් පෙනෙන්නට සලස්සලා සිදු කරන සංනිවේදනය. ඇස මුල් කරගත්තු සංනිවේදනය. මානව පරිණාමයේ දෙස බලනකොට මුල්ම සංනිවේදන ක්‍රමයේ ලෙස හඳුන්වන්න පුළුවන් දෘශ්‍ය සංනිවේදනය. එදා මිනිස්සු සාමූහිකව කටයුතු කරන්නට පෙළඹීමත් එක්කම ඔවුන් අදහස් හුවමාරු කර ගැනීමට මුලින්ම යොදාගත්තේ ගින්දර, දුම, සූර්යාලෝකය වගේ දේවල්. වනයේදී තමන් ලැබුව අත්දැකීම් සතුන් දඩයම් කළ ආකාරය අර අභිනය මගින් ඉදිරිපත් කරනකොට, අංග චලනය මගින්, මුහුණේ ඉරියව මගින් ඉදිරිපත් කරනකොට මේවා දැකීමෙන් තමයි අනිත් අය මේවා වටහා ගන්නට උත්සාහ කරේ. සමහර අය ගස්වල
ගල්වල රූප ඇඳල පෙන්වා. දෘශ්‍ය සංනිවේදන ආරම්භ වන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකින්. සමේ දෘශ්‍ය සංනිවේදනයට දෘශ්‍ය මාධ්‍ය නිපුණතා අයත් වෙනව නේද? ඔව්. මොනවද මේ දෘශ්‍ය මාධ්‍ය නිපුණතා කියලා කියන්නේ? දැන් දෘශ්‍ය මාධ්‍ය කියලා කිව්වහම පුතේ අපි අතීතයේ සංනිවේදනය කරපු සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය තියෙනවා, නූතන දෘශ්‍ය මාධ්‍ය තියෙනවා. දැන් සාම්ප්‍රදායික දෘශ්‍ය මාධ්‍ය තමයි ගින්දර, දුම, ගස්වල ලුකොලාතු චිත්‍ර, ගස්වල කැපු කට්ටා වගේ දේවල්. නූතන දෘශ්‍ය මාධ්‍යන්නේ හෑන්ඩ් අවුට්ස්, පෝස්ටර්ස්, බුක්ලට්ස්, ඒ කියන්නේ අත්පත්‍රිකා, පෝස්ටර්, පොත් පිංච, බිත්ති සටහන්, ධාරා සටහන් වගේ දේවල්. ඉතින් මේ සාම්ප්‍රදායික නවීන දෘශ්‍ය මාධ්‍ය මෙවලන් තේරුම් අරගෙන ඒවාට අනුව නිවැරදි සංනිවේදන ක්‍රම භාවිත කරනකොට තමයි අපිට දෘශ්‍ය සංනිවේදන නිපුණතා ඇති වෙන්නේ. ශ්‍රව්‍ය සංනිවේදනය ගැන කතා කරමු. ශ්‍රව්‍ය සංනිවේදනය කියන්නේ පුතේ හඬ පාදක කරගෙන සිදුවන සංනිවේදනය. ශ්‍රව්‍ය සංනිවේදනය කියලා කියන්නේ ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ කියන්නේ සවන කන මුල් කරගත්තු සංනිවේදනය. විවිධ ශබ්ද හා ධ්වනිය උපයෝගී කරගෙන විවිධ අර්ථ පැහැදිලි කරගන්න ඕන ශ්‍රව්‍ය සංනිවේදනයේදී. සාම්ප්‍රදායික නූතන සංනිවේදන ක්‍රම මෙන්න මේවට අදාළයි. අර ඉස්සෙල්ලා කිව්වා වගේම. දැන් බලන්න හූව, ගන්ටාර, හඬ, බෙරහඬ, සත්වනාද ස්වභාවික ශබ්ද වගේ දේවල් සාම්ප්‍රදායික ශබ්ද මාධ්‍ය වෙනකොට. එහෙනම් නූතන ශබ්ද මාධ්‍ය මොනවද? නූතන ශබ්ද මාධ්‍ය ගුවන් විදුලිය, සංගීතය, કૃතිම නාද, ඒ වගේම විවිධ නාද, සංඥාද වගේ දේවල්. හරිනේ මාරි. ඒ දෘශ්‍ය මාධ්‍ය නිපුණතා. දැන් මං හිතන්නේ සංනිවේදන ස්වරූප ඔක්කොම වගේ අපි කතා කරා. ඒත් තව දෙකක් ඉතුරුයි. ඒ තමයි විධිමත් සංනිවේදනය සහ අවිධිමත් සංනිවේදනය. විධිමත් සංනිවේදනය කියලා කියන්නේ පිළිගත් සංනිවේදන ක්‍රම සහ විධි භාවිත කරමින් සංනිවේදනය සිදු කරනකොට අපි ඒකට කියනවා විධිමත් සංනිවේදනය කියලා. එතකොට අවිධිමත් සංනිවේදනය කියන්නේ මොනවද? පිළිගත්තු සංනිවේදන ක්‍රම හා විධි භාවිත නොකරමින් සිදු කරන සංනිවේදනය. විධිමත් සංනිවේදන ක්‍රම කීපයක් මේ පොතේ දැක්වලා තියෙනවා. පුතේ මට කියන්න මොනවද විධිමත් සංනිවේදන ක්‍රම? සිරස් සංනිවේදනය, ඒ වගේම තිරස් සංනිවේදනය. ඔව්, ඔක මෙහෙම කියන්නත් පුළුවන්. ඉහළ සිට පහළට සිදු කරන සංනිවේදනය, පහළ සිට ඉහළට සිදු කරන සංනිවේදනය, ඒ වගේම තිරස් නැත්නම් හරස් අතර සිදු කරන සංනිවේදනය කියලා. විධිමත් සංනිවේදනය ඇත්තටම ඒකට මනා සැලසුමක් තියෙන්න ඕනේ. ඒකට නිශ්චිත පිළිගත් සම්මත ක්‍රම අනුවයි සිද්ධ වෙන්නේ. දැන් බලන්න නිශ්චිත අරමුණක් තියෙන්න ඕනේ ලේඛනයකට. ඒක විධිමත් සංනිවේදනයයි තියෙන්නේ. ගුවන් විදුලිය, පුවත්පත, රූප වාහිනී මේ සියල්ල විධිමත් සංනිවේදන ස්වරූපවලට අදාළ වෙන දේවල්. පන්ති කාමර ඉගැන්වීමක්, දැන්වීම නිර්මාණය කිරීම, රූප වාහිනී, ගුවන් විදුලි වැඩසටහන නිර්මාණය කිරීම, නිල චක්‍රලේක, අනපනත් නිකුත් කිරීම, මේ ඔක්කොම විධිමත් සංනිවේදනයට අයිති දේවල්. දැන් අවිධිමත් සංනිවේදනයේ පිළිගත්තු සංනිවේදන ක්‍රම නැහැ. උදාහරණ කියන්න පුළුවන්ද මට? කටකතා වගේ දේවල්. කටකතා විතර නෙමෙයි, කටකතා, කැලෑපත්තර මීට අදාළයි. දැන් මේවා අවිධිමත් සංනිවේදන ක්‍රම. මොකද අවිධිමත් සංනිවේදන ක්‍රම අපි සාකච්ඡා කරනකොට ඒ කියන්නේ අපි පිළිගන්නේ නැති දේවල්. නමුත් විධිමත් සංනිවේදනයේ වගේම ඵලදායකට උත්තක සමහරලාට අවිධිමත් සංනිවේදන දේවල් යොදා ගන්න පුළුවන්. මට අවසාන වශයෙන් මතක් කරන්න අවිධිමත් සංනිවේදන ජාල මොනවද? තනිදාමය, ඕපදූපදාමය, ආ, සම්භාවිතාදාමය, පර්ෂදදාමය. හරි. දැන් තනිදාමය කියලා කියන්නේ එක් අයෙකුගෙන් ඊළඟ තැනැත්තාට තොරතුරු ලබා දෙයි කියලා. එතකොට ඕපදූපදාමය කියන්නේ එක්කෙනෙක් විසින් අනිත් හැමෝටම තොරතුරු දෙන එකනේ. හරියටම හරි. සම්භාවිතාදාමය කියන්නේ හමු තැනැත්තාට තොරතුරු ලබා දෙනවා. ඒ තැනැත්තාද එසේම කරන බොහෝ විට සමාජයේ පුරාම තොරතුරු ව්‍යාප්ත වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රම හරහා. ඒතොර පර්ෂදදාමය කියන්නේ මොකක්ද? එක අයක තොරතුරු ලබා දෙන්නේ නිශ්චිත සම්බන්ධතාවක් තියෙන කිහිප දෙනෙකුට විතරයි. ඒ අයත් එහෙම කරනවා. ඔව්. ඔව්. මේක සමහර විට බොහොම සීමිත වශයෙන් සිදුවන දෙයක්. අපි ඊළඟ දවසේ තවත් සංනිවේදන පාඩමකින් මුණ ගැහමු දුවේ පුතේ. එහෙනම් අපි නවතිනවා. හැමෝටම සුබ දවසක්. සාමාන්‍ය පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ
විෂය කරුණු සාකච්ඡා කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳ ගුරු උපදේශක ඒ නානායක්කාර මහතා. නිෂ්පාදනය කළේ සුභාෂිනී සුබසේන. සාමාන්‍ය පෙළ සංනිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සමාජ හිතකාමී මාධ්‍ය භාවිතයකට කැපවෙන්නට පෙළ ගැසෙන දැයි දූ දරුවන්ට අධ්‍යාපන සේවීමේ